අද දිවයින පුවත්පත ප්‍රධාන පිටුව වාර්තා කරන කාරණේ මේ ඔවුන්ගේ ප්‍රධාන පිටුව එහි ඡායාරූප රසක් සමග සිරස්සල වාර්තාව මේ විදිහට ගේනවා මෛත්‍රී හේමසිරි පූජිත් නිලන්ත සිසිර වරද කරුවෝ ප්‍රධාන සිරස්සලයේ දිවයිනේ මිලියන 100ක් මෛත්‍රීට මිලියන 75 බැගින් පූජිත්ට සහ නිලන්තට මිලියන 50ක් හේමසිරිට මිලියන 10ක් සිසිරට මිලියනය බැගින් ගෙවන්න රජයටත් නියෝග නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නත් නියෝග වන්දි ගෙවන්නන් නියම වෙනවා වන්දි ගෙවන හැටි උසාවියට කියන්න නියෝග කියලායි පුවත්පතේ ප්‍රධාන සිරස්සලෙන් වාර්තා කරලා තිබෙන්නේ ඊයේ දවසේ මා හිතන්නේ ඉතාමත්ම සුවිශේෂී නඩු කටයුත්තක තීන්දුවක් ප්‍රකාශයට පත් වුණා මේක ඔබ හිතන්න පුළුවන් මේ පාස්කු ඉරුදුන ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් නඩු කටයුත්ත කියලා එය නෙවෙයි නමුත් ඒක වැදගත් වෙන්නේ මෙන්න මේ විදිහට රටේ විධායක ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහුට පැවරී ඇති ව්‍යවස්ථාපිත සහ රාජකාරී වගකීම් ඉටු කිරීම පැහැර හැරි ඇති බවටත් සෙසු වග උත්තරකරුවන් වෙන්වෙන්ම ඔවුන් වෙත පැවරී තිබූ රාජකාරී වගකීම් නිසි ලෙස ඉටු කර නැති බවත් ඊයේ දවසේ නියෝග කරන්නේ පාස්කු ප්‍රහාරවල වින්දිතයන්ට රුපියල් මිලියන 100ක වන්දි ගෙවන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු අනිකුත් අයට නියම කරමින් අද දවසේ පුවත්පතේ ප්‍රධාන පිටුවෙන් අපි උපුටා දක්වන සිරස්සල වාර්තාව ගත්තොත් මේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු ඓතිහාසික තීන්දුවක් විදිහටයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදුන සිදුවූ ත්‍රස්ස ප්‍රහාරය වළක්වා නොගැනීමට කටයුතු කිරීම පිළිබඳව තමයි මෙලෙස වරදකරුවන් බවට පත් වුණේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවතිච්ච මේ නඩු විභාගයෙන් අනතුරුව විශේෂයෙන්ම ගත්තෝතින් මේ සම්බන්ධව ඊයේ දවසේත් වඩාත් කතාබහට ලක්වෙන්න හේතු බොහොමයක් තිබුණා විශේෂයෙන්ම තහවුරු කරපු කරුණු බොහොමයක් තිබුණා ඒ කරුණු බොහොමයක් එක්ක තමයි මේ පිළිබඳව මේ සාකච්ඡාව ගොඩනැගුණේ විශේෂයෙන්ම මේ නඩු කටයුත්ත ගත්තෝතින් මේ පංච මේ මේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල් ලබා දුන් තීන්දුව ඊයේ කියවල බැලුවෙන් පස්සේ මම හිතන්නේ එක පැත්තකින් ඇහැට කඳුළු උනනවා අනික් පැත්තෙන් මේ තිබෙන බරපතල නොසලකා හැරීම තමන්ට තිබුණු වගකීම් ඉටු නොකිරීම එය කටයුතු කිරීම පැහැර හැරීම මේ සියලු දේවල් පිළිබඳව තමයි කියන්නේ විශේෂයෙන්ම මූලික ඓතිවාසික මුල්ලංඝනය කිරීම වෙනුවෙන් තමයි මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලමේ ඒකමතික තීන්දුව ලබා දෙනු ලැබුවේ විශේෂයෙන්ම ගත්තෝතින් මේ පිළිබඳව මේ විනිසුරු මඩුල්ල කියපු ප්‍රකාශයන් සකර ප්‍රකාශයන් උපුටා දක්වන සාමාන්‍යයෙන් පුවත්පතක මේ වගේ විනිසුරු මඩුල්ලක ඡායාරූප පළ කරලා මෙහෙම ඉදිරිපත් කිරීමක් කරන්නේ නැහැ මොකද මේ විනිසුරුවරුන් ලබා දුන්නු තීන්දුව පිළිබඳව අප උත්තර දෙන්න යන්නේ නැති හින්දා කෙසේ වෙතත් තීන්දුව දුන් විනිසුරු මඩුල්ල කියලා අද දවසේ ඡායාරූප සහිතව දිනමින පුවත්පත වෙනම වාර්තා කරනවා මේ විදිහට මේ විනිසුරු මඩුල්ල බුවනෙක අලු විහාරේ එල්ටීබී දෙහිදෙනිය මුර්දු ප්‍රනාන්දු එස් තුරේ රාජා එච්.එම්.ඩී. නවාස් ශිරාන් ගුණරත්න යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව තමයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ඊයේ මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඉතින් බෝම්බ ප්‍රහාරයෙන් තමන්ගේ දරු දෙදෙනා අහිමි වෙච්ච පියෙකු වන නන්දන සිරිමාන්න සංචාරක ව්‍යාපාරිකයෙකු වන ජනත් විදානගේ සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු එවගේම ශැංග්‍රීලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතිච්ච මෝදි තේකනායක සහ ශ්‍රී ලංකා නීතිච්ච සංගමය ඇතුළු පිරිසක් විසින් ගොනු කරලා තිබිච්ච මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක අවසන් තීන්දුව දෙමින් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගය නිකුත් කරන්නේ විශේෂයෙන්ම ගත්තෝතින් මේ තීන්දුවේ එකින් එක කියවල බලනකොට පැහැදිලි වෙන කාරණයක් තමයි අද දිනමෙන පුවත්පතේ විතරක් නෙමෙයි ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ විදිහට ඩේලි නිවුස් වාර්තා කරලා තිබෙන්නේ 2019 ඊස්ටර් සන්ඩේ බොම්බින්ග්ස් නෙග්ලිජන්ස් FR පෙටිෂන්ස් ෆෝමර් ප්‍රෙසිඩන්ට් එක්ස් ඩිෆෙන්ස් සෙක්‍රටරි එක්ස් IGP ඇන්ඩ් එක්ස් ඉන්ටෙලිජන්ස් චීෆ් ෆවුන්ඩ් ගිල්ටි ප්‍රධාන සිරස්සලේ විදිහට ඩේලි නිවුස් පුවත්පත මේ විනිසුරු මඩුලේ ඡායාරූප සහිතවයි මේ තොරතුරු වාර්තාව දක්වලා තිබෙන්නේ මේ පිළිබඳ වාර්තාව ඉදින් මෙතනින් එහාට ජනාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයෙක් කියන්නේ රටේ 2,20,00,000ක 2,19,50,000ක ජනතාවගේ ජීවිතවලට වග කියන පුද්ගලයා වෙනවා. ඒ අයගේ අනාගතය තමන් ජීවත් වෙන්නේ අවුරුදු 60ක් නම් ආයු අපේක්ෂාව. ඒ කාලය තුළදී තමන්ගේ ජීවිතයේ අවුරුදු 5ක කාලයක් බාර ගන්න පුද්ගලයා වෙනවා.
ඒ පුද්ගලයාට හිතුමනාපේ තීන්දුව తీරන ගන්න බෑ. වගේම කවුරු හරි ඡන්දෙන් පත් කළා කියලා පුටුවක් ලැබුණා කියලා වාහන ලැබුණා කියලා ආරක්ෂක අංශ ලැබුණා කියලා Tamanට ඕන විදිහට රට පාලනය කරලා ඉඳලා මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කරන්න බෑ. මිනිසුන්ගේ ජීවිතවල ආරක්ෂාව වගට වග කියන්න ඕන. මිනිසුන්ව පරිස්සම් කරන්න ඕන. මිනිසුන්ගේ ආර්ථිකය පිළිබඳ වගකීමක් තියෙනවා. නැතුව මේ ඔක්කොම ගෑණියෙක් මිනිහෙක් කරන්න විතරයි බැරි කියාගෙන ඔක්කොම ආවරණයන් ටික තියාගෙන විතරක් ඉන්න බෑ කියන එක මේ විනිසුරු වරුන් ලබා දීපු තීන්දුවත් එක්ක ආපහු පාරක් හැරි ලබන කතාවක් බවට පත් වෙනවා. මිනිසුන්ගේ ජීවිතවලට ඔබට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. සහ ඔබට වගකීමක් වගවීමක් තිබෙනවා. ඔබට පැහැර හරින්න බෑ අවුරුදු පහට මේ ආසාවට ජනාධිපති වෙනෝ නෙමේ රටේ ඔබ ලොකු වගකීමක් ගන්න කියන එක මේ තීන්දුවෙන් ආපහු පාරක් කියනවා. ඒ වගේම ජනාධිපතිවරයෙක් විදිහට තියෙන ආවරණය මුක්තිය ඔබට නැහැ කියන එක එක්තරා ආකාරයකින් මේ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් එක්ක ගෙනෙනවා. මම හිතන්නේ ආපහු පාරක් මේ රටේ ඉන්න ජනාධිපතිවරුන්ට ඉදිරියට එන්න බලන් ඉන්න ඇයට හිතලා බලන්න අවස්ථාවක්. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සියලු විධායක බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙනවා. ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනවා. මේ ප්‍රහාරය සිදුවෙන අවස්ථාවේ ත්‍රිමුද හමුදාව, පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ක්‍රියාත්මක වූ බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම මහජන ආරක්ෂක පනත මෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කිරීමේ බලයද ඔහු වෙත පැවරී තිබුණා. එඳා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් අධිකරණයේ දියුරුම් පෙත්සමක් ඉදිරිපත් කළා. එවක ජනාධිපති ලේකම් උදේසන විරත්න විසින් ප්‍රහාරයක් එල්ලවීමට නියමිතව තිබුණු බවට තමන්ට තොරතුරු හරියාකාරව ලැබුණ නැහැ කියන එක ඉතින් කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවැනි වගන්තියටදී රාජ්‍ය ආරක්ෂා මෙන්ම මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ වගකීමෙන් බැහැරවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හැකියාවක් නැහැ. සංවේදී තොරතුරු තමන් වෙත කාර්යක්ෂමව ළඟා කර ගැනීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ඔහු වග බලා ගත යුතුයි. ඒ අධීක්ෂණය කළ යුතුයි. ආරක්ෂක මණ්ඩල රැස්වීම පිළිබඳ සලකා බැලීමේදී හැම සත්‍යකන වරක් පවත්වලා තියෙන ඉතිහාසය බලනකොට රටේ ආරක්ෂක රාජ්‍ය නායක දැනුවත් කිරීමට ආරක්ෂාවට ඉන්න කට්ටියක් පියවර ගන්න ඕන. දීර්ඝ තොරතුරු වාර්තාවක් මං හිතන්නේ පුවත්පත කියවන එක තමයි වඩාත්ම සුදුසු. මොකද ලොකු වාර්තාවක් තියෙනවා. නමුත් මම වැදගත්ම කොටස් ටික ඔබට උපුටා දක්වුවා කියලා විශ්වාස කරනවා. අද දවසේ සෑම පුවත්පතක මේ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරලා තිබෙනවා. ඒ පිළිබඳව මෙතනදී බොහෝ දෙනෙක් අහන්න පුළුවන් මේ ගෙවන වන්දි මුදල සම්බන්ධයෙන් මේ මුදල ප්‍රමාණවත්ද මේකින් වන්දි ගෙවන්න පුළුවන්ද කියන එක. දැන් මේකේ මේ කියපු මුදල් සම්බන්ධයෙන් ගත්තම ඔබට මිලියන වලින් කිව්වම පැටලෙන හින්දා මේක කියනවා නම් ගෙවන්න තියෙන වන්දිය විදිහට දක්වලා තිබෙන්නේ මාස 6ක් ඇතුළත පෞද්ගලික මුදලින් තමයි ගෙවන්න ඕන. ඒ අනුව තමයි මේ සමස්තයක් විතර කෝටි 31ක් ගෙවන්න නියෝග කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කෝටි 10ක් ගෙවන්න ඕන පෞද්ගලික මුදලින්. පූජිත ජයසුන්දර හිට පොලිස්පතිවරයා කෝටි 7000ක් ගෙවන්නට ඕන පෞද්ගලික මුදලින්. ඒ වගේම මේ හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් විදිහට බුද්ධි ප්‍රධානියා විදිහට පොලිසියේ නිලන්ත මහත්මයා කෝටි 7000ක් නිලන්ත ජයවර්ධන කෝටි 7000ක් ගෙවන්නට ඕන පෞද්ගලික මුදලින්. හේමසිරි ප්‍රනාන්දු කෝටි 5ක් ගෙවන්නට ඕන පෞද්ගලික මුදලින්. වගේම සිසිර මෙන්ඩිස් කෝටියක් ගෙවන්න ඕන පෞද්ගලික මුදලින්. මේ විදිහට තමයි මේ මුදල් ගෙවීමට නියෝග ලැබිලා තිබෙන්නේ. ඒ වගේම තීන්දුව දුන්නේ ප්‍රබලතම විනිසුරු මඩුල්ලක් මෛත්‍රී වන්දි නොගෙව්වොත් ඒක අධිකරණයට කරන අපහාසයක් වෙනවා. ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ මේ සම්බන්ධව ඔවුන්ගේ තක්සේරුව අගවිනිසුරු ඇතුළු ප්‍රබලතම විනිසුරු මඩුල්ලක් මේ තීන්දුව ලබා දී තිබෙන හින්දා ඊට එරෙහි අභියාචනයක් කිරීම ප්‍රායෝගික නොවන්නක් ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළේ තීන්දුව සම්බන්ධයෙන් කරපු විමසුමකදී. මුදල් නොගෙව්වොත් අධිකන්ට අපහාස කිරීමටදී දඬුවම් ලබා දෙන්න පුළුවන්. අභියාචනය කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් ගැත ඔහු කියන්නේ මේක අපරාධ නඩුවක් නෙමෙයි, මේක මූලික අයිතිවාසිකම් නඩුවක්. සත්පුද්ගල විනිසුරු මඩුල්ලක තීන්දුවක් කියන්නේ ඉහළ තීන්දුවක්. අවශ්‍ය නම් නව දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉල්ලලා අභියාචනයක් කරන්න පුළුවන්. නමුත් මෙතන ඉන්න අය යලිත් එම මඩුල්ලටත් එනවා. මේ ඉන්න අය අතරින්ම තමයි තෝරන්න වෙන්නේ. අගවිනිසුරුතුමාතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ප්‍රබලතම විනිසුරුතුමන්ල තමයි තීන්දුව දීලා තියෙන නිසා යලිත් අභියාචනා කිරීම පවා ප්‍රායෝගික නැති බව පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව තමයි ඕනම් මේ තියෙන තත්ත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟ අභියාචන අධියර තමයි මේ කියන්නේ. ඉතින් නම පුද්දල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් ඉල්ලනව නැද්ද කියන ඒගොල්ලෝ කල්ගණීවි සමහරවට ඉල්ලાવી කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තමයි මේ වාර්තා කරලා තිබෙන්නේ.